සමහර දේවල් තියෙනවා කරන්න බැරිව බාර ගන්න වැඩ. සමහර දේවල් තියෙනවා කරාය කියලා හිතාගෙන එකක් කරන්න ඕන හින්දා කියලා කරන දේවල්. ඔය දේශපාලකයෝ පොත් ලියන ඒවා තියෙන. සමහර පොත් ලිව්වේ වෙන අය. නම් යන්නේ දේශපාලකයෝ. ප්‍රශ්න නැහැ. ලේඛකයාට ගාණක් යනවනේ. අපේ රටේ ඉතිහාසය පුරාම අනුන්ගේ පොල්ට එහෙම නම් දාගත්තු ඒවා අප්‍රමාණයි. ඒවා මේ මුලින් ධම්ම තියෙන ඒවා. හැබැයි ඒක සමහරු දන්නවා. හැබැයි සමහරු කරන්නේ ඒක දේශපාලකයව අඳා ගන්න ඒ වැඩේ ගානට සෙට් කර ගන්නවා. 1971 දෙසැම්බර් 22 වෙනිදා තිරයට ආවා ඉංග්‍රීසි නවකතාවකින් හදපු සිංහල චිත්‍රපටයක්. මේ නවකතාව ලියවපු ලයා දේශපාලකෙක් වශයෙන් තම ප්‍රසිද්ධයි. ඒ වගේම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරපු දේශපාලකෙක්. කෙසේ වෙතත් ඔය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඔහු භාෂාව පිළිබඳ ප්‍රමාණාත්මක උගතෙක්. සමහර වෙලාවට දේශපාලකයන් දැන් අපේ රටේ දේශපාලකයන් දේශපාලනයට අමතරව වෙන වෙන දේවල් කරනවා. හිටි ගමන් පොත් ලියනවා. හිටි ගමන් සින්දු ලියනවා. හිටි ගමන් තව নানা ප්‍රකාර දේවල් කරනවා. ඉතින් කොහොම වුණත් S.W.R.D. බණ්ඩාරනායක අගමැතිතුමන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසල දැනුමැති පුද්ගලයෙක් හැටියට ප්‍රසිද්ධයි. කොහොම වුණත් ඉංග්‍රීසි භාෂාවෙන් එතුමන් ලියපු ඊතරම් වැඩගැම්මකට නැති නවකතාවක් චිත්‍රපටයකට එනවා 1971 දෙසැම්බර් මාසේ 22 වෙනිදා. ඒ මා හේනේ රිරි යකා. මේක ඩ්‍රැකියුලා පන්නේ කතාව. 71 දෙසැම්බර් 22 වෙනිදා මේ චිත්‍රපටය හදන්න ඇත්තේ සමහර විට 70 ආපු බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ අල්ලා ගැනීමේ අදහසෙන් බිය හැකි. එහෙම චිත්‍රපටි හදපේවා අපේ සිනමාවේ තියෙනවා. චිත්‍රපටය හදලා තියන්නේ වෙන අරමුණකට. චිත්‍රපටයක් හදන්න උවමනාවට නෙමෙයි. සමහර විට දේශපාලකයෙක් අල්ලා ගන්න, සමහරට නිලියක් අල්ලා ගන්න වගේම දේශපාලකයෙක් අල්ලා ගැනීම සඳහා චිත්‍රපටි හදපේවා අපේ ඉතිහාසයේ තියෙනවා. ඒවා අපි වෙන දවසක වෙන විදියකට එහෙම කතා කරමු. එහෙම ඒවා තියෙනවා ලිස්ට් එකේ. මේ චිත්‍රපටය හැදුවේ චිත්‍රපටයක් හැදීමේ අරමුණෙන් නෙවෙයි. හදලා තියන්නේ දැන් යනවනේ දඹුළු යන ගමන් වෙන වෙන තලගොයි මරාගෙන යනවා වගේ චිත්‍රපටිත් වෙන වෙන කාරණා සඳහා හදපේවා අනන්තයි අප්‍රමාණයි අපේ 1100ක් ගානක් වූ චිත්‍රපට ලැයිස්තුවේ. මා හේනේ රිරි යකා චිත්‍රපටය තෝරා ගන්නට ඇත්තේ වෙන කවර කරුණක් නිසාවත් නොවේ. මේ චිත්‍රපටයේ හරහා ඒ ආණ්ඩු පක්ෂයට සපෝට් එකක් දීම. අපි එහෙම චිත්‍රපට ගැන අනාගතයේදී කතා කරනවා වෙනම චැප්ටර් එකක් හැටියට. මේ කෙටි කතාව බණ්ඩාරනායක මහත්තයා ලියලා තිබුණේ The Horror of the Mahena කියලා. මේකට පාදක වෙන්නේ ඩ්‍රැකියුලා වගේ කතාවක්. ලේ පිපාසය සිටින පුද්ගලයෙකු පිළිබඳ කතාන්දරයක්. කොහොම වුණත් මේක 1959 ඒ කියන්නේ බණ්ඩාරනායක මහත්තයා ජීවත්ව සිටිද්දී ඩික් ඩයස් විසින් ඉංග්‍රීසි නාට්‍යයක් හැටියටත් වේදිකාවට ගත කළා. බණ්ඩාරනායක මහත්තයා රසවතෙක් විරද කිසි ප්‍රශ්නයක් නැහැ. උගතෙක් කිසි අවුලක් නැහැ. මම මේ කිව්වේ ඒ තෝරා ගන්නා හේතුව මේ වගේ වෙලාවක. අනිල් දසෝයිසා ජයසූරිය නිෂ්පාදනය කරපු මා හේනේ රිරි යකා චිත්‍රපටය කිත්සිරි නිහල් ජයසිංහ තිරනාටක ලියලා අධ්‍යක්ෂණය කළා. මේ දෙදෙනාගේම එකම චිත්‍රපටය මා හේනේ රිරි යකා විතරයි. සායධ්‍යක්ෂණයත් සංස්කරණයත් කළේ S.V. චන්ද්‍රන්. කැමරා අධ්‍යක්ෂණය කළේ S.තේවේන්ද්‍රන්. සංගීත අධ්‍යක්ෂණය කළේ ෂෙල්ටන් ප්‍රේමරත්න. චිත්‍රපටය සඳහා එක් සමූහ ගීතයක් පමණයි ඇතුළත් වුණේ. නිෂ්පාදන සහ ප්‍රචාරක කළමනාකරු නලින් විජේසේකර. මේ චිත්‍රපටයේ වොලි නානායක්කාර, මාලිනි ෆොන්සේකා, පියදාස ගුණසේකර, විජයරත්න වරකාගොඩ චරිත නිරූපණය කරා. කොහොම වුණත් මේ චිත්‍රපටයේදී මාලිනි ෆොන්සේකාගේ, පියදාස ගුණසේකරගේ, වොලි නානායක්කාරගේ රංගනය ඉතා ඉහළින් අගය කළා. චිත්‍රපටය අතිශය සාර්ථක වූයේ නැත. රජය ආණ්ඩුවේ වුණත් බණ්ඩාරනායක මහත්තයාගේ වුණත් චිත්‍රපටය ඉක්මනින් ගැලවුණා. මා හේනේ රිරි යකා මට මතකයි මරදාන එල්ෆින්ස්ටන් සිනමා හලේ තිරගත වෙනකොට යකෙක්ගේ පින්තූරයක් කටවුට් එකක් තමයි සිනමා හල ඉදිරියට හයි කරලා තිබුණේ. හැබැයි මේ පැත්ත බල්ලා ඒ පැත්ත වෙනකොට චිත්‍රපටය ගැලවුණා.